දවසින් වීඩියෝ එකක් දාන්න බැරුව නිසා මම වීඩියෝ එකක් දාන්න හේතුව වැඩක් වෙන්න තෝ නිසා සෙල්ලම් ඉල්ලනවා. මගේ YouTube channel එක subscribe කරලා දෙන්න කීයක යවා ගන්න උරුම කියලා පොඩි try එකක් දාලා බලන්න. ඊට පස්සේ මුලින් පත්තන ජනාධිපති තුමන්ට සුබ පත්වෙනවා. හිට ඡන්දේ අද විදිහට එනිසා කවුරු පත්වන කිසිම කෙනෙකුට කිසිම රටේ කිසිම කෙනෙකුට රටේ පීඩාව කරදරයක් නොවයි කියලා හිතන බලාගනි ඔක්කොම කියලා හිතන එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සෙල්ලම මෙන්න මේ වගේ අලිබෙට්ට ගැන ඔයගොල්ලන්ට කියන තමයි මම ලෑස්ති වෙන්නේ. මේ අලිබෙට්ට ඇවිල්ලා ලස්සන අලිබෙට්ට මේ කැලින් ඇවිදන්. මේ අලිබෙට්ටේ තියෙනවා කටු තියෙන ඡාගයක් තියෙනවා කැලි. අන්නේ කටු තියෙනවා හරි රසවත් අකිටක් තියෙනවා. තව තියෙනවා තුත්තිරි. තුත්තිරි කියන්නේ අනිකණේ තුත්තිරි. එසේ තව තුරුණ කියන්නේ තුත්තිරි වෙන්නේ. තුරුණ කඩ ලොකු අය ලොකු ගස් තියෙනවා. කාලියකට ටොන් එකක් දුකෝද ඕන වෙනවා. ඒක නිසා ඉතින් කාලියක් ටොන් ගන්නක් ඇවෝ. අලි 100ක් විතර කනකොට ටොන් ගියක් අයි කැල ඉතුරු වෙන්නේ නැද්ද? මේක තමයි ඉතින් ඔයාලා මේක ඇතුලේ තියෙන ඉතින් ලස්සන. මේ පොලවට මේක ගන්න සමට ඖෂධීය සාකයක් වෙන්න පුළුවන්. කවුද? අනෝමයි. දැසේ අලි බෙට්ට ගැන කතන්දරය කියන ගම ලොකුම ලොකු අපි කාටත් ප්‍රයෝජනයක් වෙන කතාවක් මම අද ඔයගොල්ලන්ට කියනවා මගේ YouTube channel එකේ. ඔන්න ඉතින් ලංකා කොලේ ගලියා ගත්තා මම මේ කියන්න ඕන ටික ඔයගොල්ලන්ට. ඉතින් මම කොලේ ගලියල කියනවා මම විදන්ට පෙමිණියේ හරවත් කතාවක් ඔබ හමුවේ දෙවියටයි. ඉතින් මම මේ විදිහට කියන්නම් ගොයි. ශ්‍රී ලංකා දේශයේ පාලනය ගැන යමක් මටද ශ්‍රී ලංකා වාසී දකුණු ජනතාව බටහිර ජනතාව උතුරු මැද ජනතාව උතුරු නැගෙනහිර ජනතාව හා ලංකා වාසී මා හිතවත් නැද උපාසක උපාසිකාව තරුණ කුඩා වැඩි හිටියනි අපටද ශ්‍රී ලංකා දිපේ කරදරේකි පීඩාවකි තොර තම සිස්සේ වෛරයන් ක්‍රෝධයන් ඊරිසියාවන් කෙන් තොර නිදහසේ සෑම ජන කොට්ටාසයක් හා සතුටින් ජීවත් වීමට නම් සෑම ආරක්ෂාවට නම් අපටද බලයන් හා රුකුලන් කිව්වේ රුකුලා ආවැසිය කුමක් නිසාද යත් කිසිම වූ ජීවී පැවැත්මකට තනිව ජීවත්විය නොහැකි නිසා වෙනි. යමෙකු තම පාපී පැවැත්ම වෙනුවෙන් කිසිවෙකු හට දෝෂාරෝපණය වී නම් එහි වනුයේ පැවැත්මේ නිර්දෝෂය සියල්ල අපිමු පරාජය වීද පැවැත්මේ පාපී පුද්ගලයාගේ පාපය වසා ගැනීමක් පමණක් වන නිසාවෙන් තමයි මේ වැරදි වෙන්න පුළුවන් එක නේද.
පලවෙනි වීඩියෝ එක ඊළඟට මෙහෙම තියෙනවා ලංකාවේ වත්මන් ජනාධිපති තේරී බත්වීම මා දන්නා තරමේ අතීතයේ කතාන්දර වලට අනු වත්මන් තෝරාපත් කර ගැනීම ඉතාමත්ම ඉතිහාසගත කරුණකැයි මා සිතේ. මන්දයත් ජනාධිපති වර්ණයකට තරඟ වදින අපේක්ෂකයින් බොහොමයක්. ඒ සැමට ජනතා ඡන්දේ හිමිවේ. එහිදී සෑම කොට්ටාස අපේක්ෂකයෙකුටම ඡන්ද සමාගයන් වේනම් සෑම ඡන්දදායි පිරිසකට හා අපේක්ෂකයන් සමසම වේ. සෑම ඡන්දදායි පිරිසක් වන අපේක්ෂකයන් සමසම වේ. එහිදී කිසිවිටක පක්ෂ පාක්ෂිකයින් හා පක්ෂ විපක්ෂ පාක්ෂිකයින් හා දෙපිරිස තුන් පිරිස හෝ තවත් පිරිස් අතරේ කිසියම් ඝට්ටනයක් ඇතිවිය නොහැක. මන්දයත් ඔවුන් අවසන සම වූ පිරිස් බවට පත්වන නිතාවෙන් තවද යම් ඡන්ද අපේක්ෂකයෙකු එක් පළාත දිස්ත්‍රික්කයක නගරයක ගමක සිට මුළු රටක ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වීමේ දුක්කරව වත්මන් ජනාධිපති ඡන්දයෙන් මනාව ශ්‍රී ලංකාවාසී ඔබ සැමට අවබෝධ වේවි. එහිදී ලබා ගන්නා බලය සීමිතද අසීමිතද යන්න අපේ පාක්ෂිකයන් හා දැන ගැනීමට වඩා අපම වටහා දීම හෝ සැම වටහා ගැනීම සැමද යුතුකමයි යැයි මා සිතේ. ඔහොම ඔයගොල්ලන්ට පණිවිඩයක් කියන්න කියලා හිතුනේ YouTube channel එකෙන්. ඉතිහාසයේ ඉතිහාසගත යුග යුග ගණනාවක දේශපාලනය ජනාධිපති පත්වීමක තියෙන අපි ගැන බලන සෝම රට බලා ගැනීම කියලා ඉතින් අපි හිතන රටේ ජනතාව. ඉතින් ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ කැප වෙන්න ඕන. අපි බලාපොරොත්තු වෙන ජනාධිපති කෙනෙක් පත් කරලා ඡන්ද දීලා රටක ජනතාව ආරක්ෂකේ නායකේ පත් කරගන්න එක තමයි ඉතින් ලොකුම උන. ඒගොල්ලෝ ඉතින් කරලා අනාගත පරපුරට අපට හොඳ රටක් දායද කළා දෙන්න. Thank you. Bye. YouTube channel එක subscribe කරලා වුණා මොනවා කරා? ඇත්තයිනේ මොන මොගලක් අක් කියන්න හම්බෙන්නේ.